ආයුබෝවන් තෙරුවන් සරණයි. ගෙදර ඉඳන් ඉගෙන ගනිමු. සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණිය බුද්ධ ධර්මයේ විෂයට අදාළ 4 පාඩමේ කොටසක් අපි සාකච්ඡා කරන්නට මේ විදිහට සූදානම් වෙන්නේ. සිත කිලිටි කරන පංච නීවරණ. සිත කිලිටි කරන අකුසල ධර්ම පිළිබඳව 4 පාඩමේ මුලින් සාකච්ඡා කරනවා. 4 පාඩමේදී සාකච්ඡා කරන්නේ විශේෂයෙන්ම භාවනාව පිළිබඳව. අපි බලමු භාවනා කිරීමට ප්‍රථමයෙන් භාවනා කිරීම තුළින් අපිට ඉවත් කරගන්නට තියෙන අකුසල ධර්ම මොනවද කියලා මේ පාඩමේදී අපිට ලස්සනට කියලා දීලා තියෙනවා. අපි බලමු මේ පාඩමේ තියෙන විදිහට මොනවද අකුසල ධර්ම කියලා. මෙන්න මේ විදිහට තමයි 4 පාඩම ආරම්භ කරලා තියෙන්නේ. 4 පාඩම ආරම්භ කරන්නේ මෙන්න මේ විදිහට. මේ තියෙන අපේ 10 ශ්‍රේණියට නියමිත බුද්ධ ධර්මයේ පොතේ 4 පාඩම. කුසල් සිත් වැඩි දියුණු කරමු කියන එක. කුසල් සිත් වැඩි දියුණු කිරීමට නම් අපේ හිතේ ක්‍රියාත්මක වෙන අකුසල් සිත් මොනවද කියලා අපි තේරුම් අරගෙන ඉන්නට ඕන. එහෙනම් පාඩම මෙන්න මේ විදිහට තමයි ආරම්භ කරලා තියෙන්නේ. අපි බලමු. අපගේ සිත ලෝභ, ද්වේෂ, මෝහ ආදී සිතිවිලි වලින් අපිරිසිදු වෙයි. ඔය විදිහට ආරම්භ කරනවා පාඩම. අපිට අවශ්‍ය විශේෂ කරුණු ලකුණු කරගන්නට ඕන නිසා අපි මෙන්න මේ විදිහට පාඩම බලමු. ඉතින් අපගේ සිත ලෝභ, ද්වේෂ, මෝහ ආදී සිතිවිලි වලින් අපිරිසිදු වෙයි. අපේ සිත අපිරිසිදු වෙන අකුසල ධර්ම තුනක් පිළිබඳව ප්‍රධානව කියනවා. ඒ තමයි ලෝභය, ද්වේෂය සහ මෝහය. ලෝභ, ද්වේෂ, මෝහ කියන්නේ අකුසල මුල් කියලා අපි දන්නවා. අපි ඉගෙනගෙන තියෙනවා ලෝභය, ද්වේෂය, මෝහය කියන්නේ පුද්ගලයාව අධාර්මික කරන, පුද්ගලයා නරක කෙනෙක් බවට පත් කරන ප්‍රධානම අකුසල මූලයන් තුන තමයි ලෝභ, ද්වේෂ සහ මෝහ. මේ සිතිවිලි වලින් අපිරිසිදු වෙනවා. අපි අපේ හිත අපිරිසිදු වෙනවා. වරක සංවර වෙයි, වරක අසංවර වෙයි. සමහර වෙලාවට ලෝභයෙන් අසංවර වෙලා, ද්වේෂයෙන් අසංවර වෙලා, මෝහයෙන් අසංවර වෙලා තියෙනවා අපේ හිත. සමහර වෙලාවක සංවර වෙලා තියෙනවා. එසේ වන්නේ සිතෙහි හටගන්නා සිතිවිලි අනුවයි. සිතේ හටගන්න සිතිවිලි අනුව තමයි අපේ හිත වෙලාවක සංවරයි, වෙලාවක අසංවරයි. සමහර විට අසංවර වෙන්නේ ද්වේෂය තියෙනකොට. සමහර විට ලෝභය තියෙනකොට අපේ හිත අසංවරයි. ලෝභය නැති වෙනකොට, ද්වේෂය නැති වෙනකොට, මෝහය නැති වෙනකොට අපේ හිත සංවරයි. අපිරිසිදු සිතිවිලි නිසා වචනය හා ක්‍රියාව අයහපත් වන අතර පිරිසිදු සිතිවිලි නිසා වචනය හා ක්‍රියාව යහපත් වේ. අපිරිසිදු සිතිවිලි නිසා වචනය සහ ක්‍රියාව කියන දෙකම අපි බලමු. වචනය සහ ක්‍රියාව අයහපත් වෙනවා. මොනව නිසාද? අපිරිසිදු සිතිවිලි නිසා වචනය සහ ක්‍රියාව. අපිරිසිදු සිතිවිලි අපිට තියෙනවා නම් අපේ වචනයත්, අපි කතා කරන වචන, ඊට පස්සේ අපි කරන කටයුතු, වැඩ ඔක්කොම අයහපත් දේවල් වෙනවා. පිරිසිදු සිතිවිලි නිසා වචනය හා ක්‍රියාව යහපත් වෙයි. පිරිසිදු සිතිවිලි වලින් මොකද වෙන්නේ? වචනේ, අපි කතා කරන වචන, අපි කරන වැඩ ඔක්කොම යහපත් දේවල් බවට පත් වෙනවා. එහෙනම් අපි කරන දේවල් වල පිරිසිදු භාවය සහ අපිරිසිදු භාවය තීරණය වෙන්නේ මොකක් නිසාද? අපි කරන, අපි කියන වචන හොඳ වෙන්නේ, අපි කියන, අපි කරන වැඩ හොඳ වෙන්නේ සිතේ පිරිසිදුකමත් එක්ක. අපේ හිතේ අපිරිසිදු භාවයත් එක්ක කියන වචන, කරන වැඩ ඔක්කොම අපිරිසිදු වෙනවා. ඒ සඳහා හේතු වෙන ප්‍රධාන අකුසල මූලයන්, අකුසල ධර්ම තුනක් තියෙනවා. ඒ තමයි ලෝභ, ද්වේෂ, මෝහ. අපේ හිත කිලිටි කරන ප්‍රධාන අකුසල මූල තුන ලෝභ, ද්වේෂ සහ මෝහ. ඊළඟට අපි බලමු, ඊළඟටත් මේ විදිහට විස්තරයක් දීලා තියෙනවා. මොනවද මේ විස්තරය කියන්නේ කියලා අපි බලමු. ඒ විස්තරය කියනවා යහපතට යෙදූ සිත අපගේ
මව්පියන් කරන යහපතට වඩා යහපතක් සිදු කරන බවත් නොමග ගිය සිත සතුරෙකුටත් වඩා අයහපතක් සිදු කරන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබැවිනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යහපතට යෙදූ සිත අපේ මව්පියන් කරන දේවල් වලටත් වඩා යහපතක් අපිට සිද්ධ කරනවා. අපේ දෙමව්පියෝ අපිට සිද්ධ කරන යහපතටත් වඩා යහපතක් සිද්ධ කරනවා අපේ යහපත් හිත. අපේ හිත යහපත් නම් අපේ අම්මයි තාත්තයි දෙන්නා අම්මා තාත්තා කියන දෙන්න හැම වෙලාවකම කරුණාවෙන් දයාවෙන් අපිට වැඩ කරන්නේ. එහෙනම් උපමා කරලා තියෙනවා තමන්ගේ හිත යහපත් විදිහට යොදාගත්තොත් අපේ අම්මයි තාත්තයි අපිට කරන යහපතටත් වඩා හොඳක් හොඳ දේවල් යහපත් දේවල් අපේ ජීවිතයට අපිට කරගන්න පුළුවන්. නොමගට ගියේ සිත සතුරෙකුටත් වඩා අයහපතක් සිදු කරන බවත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ එබැවින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නොමග කියපු හිත අපේ අපිට සතුරුකම් කරන අපිට විරුද්ධකම් කරන අපිත් එක්ක අමනාපකම් තියෙන අය අපිට අයහපතක්ම තමයි හැම වෙලාවකම සිද්ධ කරන්න උත්සාහ කරන්නේ. ඉතින් අපේ නරක හිත අපේ හතුරෙක් සිද්ධ කරන නරකටත් වඩා අයහපතක් අපිට සිද්ධ කරනවා. එහෙම තමයි බුදුරජාණන් වහන්සේ අනුශාසනා කරලා තියෙන්නේ. හොඳ හිත අම්මා තාත්තා අපිට යහපත සිද්ධ කරනවටත් වඩා යහපත් දේවල් කරලා දෙනවට කියලා දෙනවට වඩා යහපතක් සිද්ධ වෙන බවත් ඊට පස්සේ නොමගට ගියපු හිත හතුරෙකුටත් වඩා අපිට අයහපතක් අලාභයක් අනර්ථයක්ම සිද්ධ කරන බව බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඉතින් ඊට පස්සේ සිත කිලිටි කරන කුසල් සිත්වලට බාධා කරන සිතිවිලි නීවරණ නමින් හැඳින්වේ. අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන මාතෘකාව නීවරණ, පංච නීවරණ ධර්ම කියන්නේ. නීවරණ ධර්ම වල ලක්ෂණ කීපයක් කියලා තමයි නීවරණ කියන නම මෙතන පාවිච්චි කරන්නේ. අපිට කතා කරන්නට තියෙනවා මේ නීවරණ කියන අකුසල ධර්මයන් ගැන. සිත කිලිටි කරන කුසල් සිත්වලට බාධා කරන සිතිවිලි. නීවරණ කියන්නේ සිත කිලිටි කරන කුසල් සිත්වලට බාධා කරන සිතිවිලි තමයි නීවරණ කියලා කියන්නේ. මෙතනදී කියනවා නීවරණ කියලා සිත කිලිටි කරන කුසල් සිත්වලට බාධා කරන සිතිවිලි නීවරණ නමින් හැඳින්වේ. සිත කිලිටි කරනවා කුසල් සිත්වලට බාධා කරනවා ඒ වගේ සිතිවිලි සමූහයක් තමයි නීවරණ කියලා කියන්නේ. නීවරණ පහකි. නීවරණ ධර්ම තියෙනවා පහක්. පංච නීවරණ කියලයි අපි හඳුන්වන්නේ. පංච නීවරණ ධර්ම පහයි. නීවරණ කියලා කියන්නේ සිත කිලිටි කරන දේවල් වලට කුසල් සිත්වලට බාධා කරන සිතිවිලි වලට තමයි නීවරණ කියලා කියන්නේ. ඒ නීවරණ ධර්ම තියෙනවා පහක්. පංච නීවරණ ධර්ම. ඒවා සිතෙහි හට ගැනීමෙන් ඇතිවන ස්වභාවය පහත දැක්වෙන කතා පුවතින් දැනගත හැකිය. පහතින් අපිට ලස්සන කතාවක් දීලා තියෙනවා. ඒ කතාව ආශ්‍රයෙන් අපිට පුළුවන් ඒවා සිතෙහි හට ගැනීමෙන් ඇතිවන ස්වභාවය, මේ පංච නීවරණ ධර්ම අපේ හිතේ ඇති වුණාම ඇතිවෙන්නා වූ ස්වභාවයන් ගැන අපිට තේරුම් ගන්න පුළුවන්. අපි බලමු කොහොමද පංච නීවරණ ධර්ම ගැන කියලා දීලා තියෙන කතාවේ පංච නීවරණ ධර්ම වලින් අපිට සිද්ධ වෙන අයහපත ගැන කියලා දීලා තියෙන්නේ කියලා අපි බලමු. ඉතින් මේ විදිහට පාඩමේ දීර්ඝව විස්තර කරලා තියෙනවා. මෙහෙම තමයි පාඩමේ තියෙන්නේ. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා බමුණ බ්‍රාහ්මණයෙක් ස්වාමීනි මම බොහෝ දේ පාඩම් කර ඇත්තෙමි. එහෙත් දැන් ඒවා මතකයට නගාගත නොහැකිය. ඒට හේතුව කුමක්දයි විමසීය. එවිට බුදුරජාණන් වහන්සේ යමක් මතකෙහි රඳවා ගැනීමටත් නැවත සිහියට නගා ගැනීමටත් අපහසු වන අවස්ථා කිහිපයක් ඇති බව උපමා මගින් මෙසේ පැහැදිලි කළහ. බුදුරජාණන් වහන්සේ සමීපයට එක්තරා බ්‍රාහ්මණයෙක් එනවා. ඒ බ්‍රාහ්මණය ඇවිල්ලා මතක තබාගත් දේවල් අමතක වෙන ස්වභාවයක් තියෙන බවත් ඒවා අමතක වීමට හේතුවත් බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටියා. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ බමුණට පිළිතුරු ලබා දුන්නා. ඒ පිළිතුරු වල
බුදුරජාණන් වහන්සේ යම් කිසි දෙයක් අමතක වීමට හේතු පැහැදිලි කරලා දීලා තියෙනවා මේ බ්‍රාහ්මණයට. දිනක් බුදුරජාණන් වහන්සේ වෙත පැමිණි එක්තරා බ්‍රාහ්මණෙක් බමුණෙක් තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් මේ ප්‍රශ්නේ අහන්නේ එක්තරා බ්‍රාහ්මණෙක්. ඉතින් මේ විදිහට අපි වෙන් කරගනිමු. අපිට පැහැදිලිව බලා ගන්නට පුළුවන් වෙන්නට එක්තරා බ්‍රාහ්මණෙක් ඇවිල්ලා කොහොමද අහන්නේ? ස්වාමීනි, මම බොහෝ දේ පාඩම් කර ඇත්තෙමි. එහෙත් දැන් ඒවා මතකයට නගා ගත නොහැකිය. ඒට හේතුව කුමක්ද? ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, බුදුරජාණන් වහන්ස, මං ගොඩක් දේවල් පාඩම් කරලා නම් තියෙනවා. ඒ වුණාට ඒවා මතකයේ රැඳෙන්නේ නැහැ. අපේ දුවදරුවන්ටත් තියෙන ලොකු ප්‍රශ්නයක් තමයි ඕක. එහෙනම් ඒ මතක තබා ගන්න බැරි වෙන ප්‍රශ්නෙටත් අපිට මේකෙදි පිළිතුරු ලැබෙයි කියලා අපි කල්පනා කරනවා. බුදුරජාණන් වහන්සේගෙන් මේ බ්‍රාහ්මණය අහන ප්‍රශ්නයට අනුව ඇයි මේ මතක තියාගන්න බැරි වෙන්නේ කියලා අපි බලමු ඊළඟ කොටසෙන්. එවිට බුදුරජාණන් වහන්සේ යමක් මතකෙහි රඳවා ගැනීමටත් නැවත සිහියට නගා ගැනීමටත් අපහසු වන අවස්ථා කිහිපයක් ඇති බව උපමා මගින් මෙසේ පැහැදිලි කළහ. බුදුරජාණන් වහන්සේකින් මේ බ්‍රාහ්මණයා මේ ප්‍රශ්නය ඇහුවට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මතකෙහි යම් කිසි දෙයක් මතකෙහි රඳවා ගැනීමටත් නැවත සිහියට නගා ගැනීමටත් මතකේ රඳවා ගන්නටත් ඊට පස්සේ මතකේ රැඳුණු දෙයක් නැවත වතාවක් සිහි කරගන්නටත් අපහසු වෙන අවස්ථා කීපයක් උපමා කීපයකින් පැහැදිලි කරලා තියෙනවා. අපි බලමු ඒ මොනවද කියලා. ජලයට යම්කිසි වර්ණයක් එකතු කළ විට ඒ තුළ කිසිවක් නොපෙනේ. එසේම සිතෙහි කාමවස්තු කෙරෙහි ආසාව බහුලව පවතී නම් යහපත් සිතිවිලි හෝ උගද්දේ මතකයට නොනැගී ඒ කාමච්ඡන්දේ සිතෙහි ක්‍රියාත්මක වන අවස්ථාවයි. ඔන්න පංච නීවරණ තමයි මේ බුදුරජාණන් වහන්සේ උපමාවකින් අපිට උගන්වන්නේ. පංච නීවරණ ධර්ම තමයි උගන්වන්නේ. උපමාවක් කියනවා, බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්වා දෙනවා. ඒ තමයි මේ උපමාව. ඒ උපමාවෙන් කියනවා, ජලයට යම්කිසි වර්ණයක් එකතු කළ විට ඒ තුළ කිසිවක් නොපෙනේ. වතුර භාජනයකට මොනවා හරි පාටක් අපි දැම්මොත් ඒ පාට දැම්මට පස්සේ ඒ වතුර භාජනේ තියෙන කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ. එසේම සිතෙහි කාමවස්තු කෙරෙහි ආසාව බහුලව පවතී නම් යහපත් සිතිවිලි හෝ උගද්දේ මතකයට නොනැගී. අපේ හිත ඇතුලේ තියෙන්නේ කාමවස්තු කෙරෙහි ආසාව නම් අපේ හිතේ තියෙන්නේ කාමවස්තු කෙරෙහි ආසාව නම් අපිට කොහොමටවත් අපි කැමති දේවල්, අපි ඉගෙනගත්තු දේවල් මතකේ රැඳෙන්නේ නැහැ. කාමවස්තුන් කෙරෙහි ආසාව තියෙනවා නම් එසේම සිතෙහි කාමවස්තු කෙරෙහි ආසාව බහුලව පවතී නම් කාමවස්තු කෙරෙහි ඇස පදනම් කරගෙන ඒ විදිහට විවිධ විදිහට ආසාවන් අපිට ඇති කරගන්න පුළුවන්. ඒ ඇති කරගන්න ආසාවන් තියෙන තාක්කල් යහපත් සිතිවිලි හෝ උගද්දේ මතකයට නගා ගන්න බෑ. කාම ආසාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. සියලු දේම කාම ආසාව, කාම කාමුක අදහස් එක්ක තමයි, ආසාවත් එක්ක තමයි, ඇලීමත් එක්ක තමයි හැම දෙයක්ම පේන්න ගන්නෙ. එතකොට ඒ වගේම තමයි හිතේ තියෙන්නේ නිතරම ඒ වගේ සිතිවිලි. එතකොට අපි ඉගෙන ගන්න දේවල් මතකේ හිටින්නේ නැහැ. ඉගෙනගත් දේවල් නැවත සිහිපත් කරගන්න මතක් කරගන්න බැහැ. එහෙනම් කාම වස්තු කෙරෙහි ඇති බහුල ආසාව අඩු කරගන්න ඉගෙන ගන්න කාලය තුලදී යහපත් සිතිවිලි වලින් ඔබේ හිත පුරව ගන්න. එතකොට තමයි ඔබ ඉගෙන ගන්න දේවල් නැවත මතක් කරගන්න පුළුවන්කම තියෙන්නේ. කාමච්ඡන්දේ සිතේ ක්‍රියාත්මක වෙනකොට තමයි ඒ විදිහට අපිට මතක තබා ගන්න බැරි වෙන්නේ. කාමච්ඡන්දේ පළවෙනි නීවරණ ධර්මය කාමච්ඡන්දේ. අපි මෙතනම ලකුණු කරගනිමු. ඔබට පුළුවන්
ඔබේ පොතේ ලකුණු කරගන්න, වෙනමම ලියාගෙන කෙටි සටහනක් හදාගන්න. එතකොට පුළුවන් විභාගයේ ලං වෙනකොට ඒවා නැවත වතාවක් මතක් කරගන්න. මතක් කරගත්තට පස්සේ පහසුවෙන්ම පිළිතුරු සපයන්න පුළුවන්කම හැකියාව ලැබෙයි. ඉතින් පළවෙනි නීවරණ ධර්මය කාමච්ඡන්දය. පළවෙනි නීවරණ ධර්මය කාමච්ඡන්දය. කාමච්ඡන්දය කියලා කියන්නේ ජලයට යම්කිසි කාම වස්තු කෙරෙහි බහුලව පවතිනා වූ අයහපත් සිතිවිලි. කාමච්ඡන්දය කියන්නේ කාම වස්තු කෙරෙහි ආසාව බහුලව පවතින අයහපත් සිතිවිලි. ඒවට තමයි කාමච්ඡන්ද කියලා කියන්නේ. ඒක උපමා කරලා තියෙනවා ජලයට යම්කිසි වර්ණයක් එකතු කරාට පස්සේ ඒ තුළ කිසිම දෙයක් පේන්නේ නැහැ වගේ කාම වස්තුන් කෙරෙහි ආසාව තියෙනකොට අපිට ඉගෙන ගන්න දේවල්, මතකේ තියෙන දේවල් කිසිම දෙයක් මතු කරලා ගන්න බැරි වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන. හොඳට මේ උදාහරණයක් මතක තියාගන්න, මේ උපමාවත් හොඳින් මතක තියාගන්න. ඒ වගේම කාමච්ඡන්ද කියන මේ නිවර්ණ ධර්මයේ මතක තියාගන්න. කාමච්ඡන්ද කියන්නේ මොකක්ද කියලාත් මතක තියාගන්න. කාම වස්තු කෙරෙහි ආසාව බහුලව පවතිනම් අයහප කාම වස්තුන් කෙරෙහි බහුල ආසාව සහිත සිතිවිලි වලට තමයි කාමච්ඡන්ද කියලා කියන්නේ. ඊළඟ එක ජලය රත් වී උතුරන විට බුබුලු නැගෙන ජලයේ යමක් දැකිය නොහැකිය. එසේම සිතෙහි තරහව ඇති විටද යමක් මතකයට නගාගත නොහැකිය. ජලය රත් වී උතුරන විට බුබුලු නැගෙන ජලයේ යමක් දැකිය නොහැකිය. ජලය උතුරලා බුබුලු නැගෙමින් උඩට බුබුලු මතුවෙමින් තියෙන වෙලාවක ඔබ බලන්න ඔබට ඒ ජල බඳුන ඇතුලේ තියෙන දේවල් මොනවද කියලා හොයාගන්න පුළුවන්ද කියලා. ජලය රත් වෙලා උතුරන අවස්ථාවක බුබුලු නැගෙන අවස්ථාවක බලන්න ජල බඳුන ඇතුලේ, දිය බඳුන ඇතුලේ තියෙන දේවල් ඔබට බලාගන්න පුළුවන්ද කියලා. එහෙම බලාගන්න බැරි නම් ඒ ජලයේ යම්කිසි හේතුවක් තියෙනවා. ඒ තමයි උතුරනවා රත් වෙලා තියෙන උතුරලා බුබුලු දාන නිසා. උතුරලා බුබුලු දාන තත්වයට රත් වෙලා තියෙන නිසා තමයි ඒ වතුර ජල බඳුන ඇතුලේ තියෙන දේවල් අපිට පේන්නේ නැත්තේ. එහෙනම් එසේම සිතෙහි තරහව ඇති විටද යමක් මතකයට නගාගත නොහැකිය. අපේ හිතේ යම්කිසි කෙනෙක් කෙරෙහි, කවුරු හරි යාළුවෙක් මිත්‍රයෙක් කෙරෙහි වෛරයක් නම් තියෙන්නේ, තරහක් නම් තියෙන්නේ, ඒ තරහ වෙලාවේදී අපිට කිසිම දෙයක් මතකයට නගා ගන්න බැහැ. ඒ කේන්තිය, ඒ තරහව තියෙන වෙලාවේ වෙන කිසිම දෙයක් මතක් කළත් ඒක නෙවෙයි අපිට හිතෙන්නේ. අර කේන්තිය තමයි අපේ හිතේ පුපුර පුපුර තියෙන්නේ. උතුරන දියබඳුනක් වගේ, උතුරන දියබඳුනක ඇතුළ පේන්නේ නැහැ වගේ, උතුරන දියබඳුනේ උඩින් තියෙන දිය බුබුලු තමයි අපිට පේන්න තියෙන්නේ. ඒ වගේ අපේ හිත ද්වේෂයෙන් රත් වෙලා තියෙනකොට, ද්වේෂයෙන් ගිනි අරගෙන තියෙනකොට, ද්වේෂයෙන් බුබුලු දාන තත්වයට පත් වෙලා තියෙනකොට අපේ හිතට අනිත් සිතිවිලි එන්නේ නැහැ. මේ ද්වේෂ සහගත සිතිවිල්ලමයි ක්‍රියාත්මක වෙන්නේ. සිතෙහි තරහව තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. සිතේ පවතිනා වූ තරහව සිතේ පවතින තරහවට කියනවා ව්‍යාපාදය කියලා. එහෙනම් අපි දැන් දන්නවා නීවරණ ධර්ම දෙකක්. කාමච්ඡන්දය, කාම වස්තුන් කෙරෙහි පවතිනා වූ ආසාව. ඊළඟ පංච නීවරණවල ඊළඟ ධර්මයේ තමයි, නීවරණ ධර්මයේ තමයි ව්‍යාපාදය. නීවරණ ධර්මයේ ව්‍යාපාදය, කාමච්ඡන්දය, කාම වස්තුන් කෙරෙහි ඇති බහුල වූ ආසාව, ව්‍යාපාදය සිත තුළ ක්‍රියාත්මක වෙන්න තරහ ගතිය. හිත තුළ ක්‍රියාත්මක වෙන තරහවට කියනවා ව්‍යාපාදය කියලා. ඊළඟ ජලයෙහි පාපී පාසි ඇත්නම් ඒ තුළ කිසිවක් ජලයෙහි පාසි ඇත්නම් ඒ තුළ කිසිවක් නොපෙනේ. එමෙන්ම සිතෙහි කයෙහි නිදිමත ගතිය උදාසීනකම පවතී නම් පාඩම් කළ දේ මතකයට නොයයි.
ඔබ දැකලා ඇති. පාසි තියෙනවා. පරණ වෙච්ච වතුර වලවල් වල ලිංවල මේ පාසි තියෙනවා. කොළ පාටට බැඳිලා. ඒ පාසි තියෙනකොට වතුර ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අපිට පේන්නේ නැහැ. වතුර ඇතුලේ තියෙන්නේ මොනවද කියලා අපිට බලන්න බැරි. හේතුව ඒ වතුරේ පාසි තියෙන නිසා. ජලයේහි පාසියක් නම් මේ තුල කිසිවක් නොපෙනේ. ජලයේ පාසි තියෙනවා නම් අපිට කිසිම දෙයක් පේන්නේ නැහැ. ඒ වගේ එමෙන්ම සිතෙහි කයෙහි නිදිමත ගතිය උදාසීනකම පවතී නම් පාඩම් කළ දේ මතකයට නොයේ. ඒ නිදිබර බව උදාසීනකම හැඳින්වෙන්නේ තීන මිද්ද කියයි. ජලයේ පාසි තියෙනකොට අපිට ජලය ඇතුලේ තියෙන දේවල් පේන්නේ නැහැ වගේ අපේ හිතේ සහ කයේ නිදිමත ගතිය උදාසීනකම පවතිනකොට සිත සහ සිතිවිලිවල උදාසීනකමක් පවතිනවා නම් අපිට පාඩම් කරන දේවල් මතක හිටින්නේ නැහැ. අපි පාඩම් කරපු දේවල් මතකයට අරගෙන ප්‍රශ්නවලට උත්තර ලියන්න, අභ්‍යාස කරන්න, පැවරුම් කරන්න අපිට බැරි වෙනවා. එහෙනම් ඒ අපේ හිතේ ක්‍රියාත්මක වෙන නීවරණ ධර්මයක් නිසා, අපේ හිත වහගෙන ඉන්න නීවරණ ධර්මයක්, තුන්වෙනි නීවරණ ධර්මයේ ඒ තමයි තීන මිද්ද. තීන මිද්ද කියලා කියන්නේ තුන්වෙනි නීවරණ ධර්මයේ පංච නීවරණ ධර්ම වලින් තුන්වෙනි එක තීන මිද්ද. තීන මිද්ද කියන්නේ නිදිබර බව උදාසීන කම, නිදිබර බව උදාසීන කම, අපේ හිතේ තියෙන උදාසීනකම නිදිබර ගතිය තීන මිද්ද. තීන මිද්ද කියන්නේ අපේ හිතේ තියෙන නිදිබර ගතිය, කම්මැලි ගතිය. අපේ සිත් සහ සිතිවිලිවල නිදිබර ගතියක් තියෙනවා නම්, උදාසීන ගතියක් තියෙනවා නම් අන්න ඒකට තමයි කියන්නේ තීන මිද්ද කියලා. හොඳින් මතක තියාගන්න. ඊළඟට ජලය කැළඹී ඇත්නම් එහි කිසිවක් නොපෙනේ. එමෙන්ම සිත කැළඹුණු විට, නොසන්සුන් වූ විට මතකය අවදි නොවේ. උද්දච්ච කුක්කුච්ච නමින් හැඳින්වෙන්නේ ඒ නොසන්සුන්කම සහ කළ නොකළ දේ පිළිබඳ ඇතිවන පසුතැවිල්ලයි. උද්දච්ච කුක්කුච්ච හතරවෙනි නීවරණ ධර්මය. හතරවෙනි නීවරණ ධර්මයෙන් කියන්නේ උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච. උද්දච්ච කුක්කුච්ච කියන්නේ ජලය කැළඹී ඇත්නම් එහි කිසිවක් නොපෙනේ. එමෙන්ම සිත කැළඹුණු විට, නොසන්සුන් වූ විට මතකය අවදි නොවේ. අපේ හිත ජලය කැළඹුණාට පස්සේ, ජලය කැළඹිලා ලිඳකට ලිඳක් කියමු. ඒ ලිඳේ වතුර කැළඹිලා ජරාව තියෙන ඒවා ඔක්කොම ජලයට එකතු වෙලා ලිඳට එකතු වුණාට පස්සේ ලිඳ ඇතුලේ තියෙන කිසිම දෙයක් අපිට පේන්නේ නැහැ, අපිට බලන්න බැහැ. ඒ වගේ එමෙන්ම සිත කැළඹුණු විට, නොසන්සුන් වූ විට මතකය අවදි නොවේ. අපේ හිත නොසන්සුන් නම්, අපේ හිත විසිරිලා නම්, අපේ හිත විසිරිලා නම් සමහර, මේක අපි තව ටිකක් පැහැදිලි කරගත්තොත් සමහර වෙලාවට අපේ හිත හරිම කල්පනාකාරී වෙනවා. කරපු හොඳ ගැන, නොකරපු හොඳ ගැනත්, කරපු නරක ගැනත්, කරපු හොඳත් ගැනත්, නොකරපු දේවල් ගැනත්, කරපු දේවල් ගැනත් පසුතැවීමටපත් වෙනවා, කැළඹීමටපත් වෙනවා. ඒක තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. හැඳින්වෙන්නේ නොසන්සුන්කම සහ කළ නොකළ දේ පිළිබඳ ඇතිවෙන පසුතැවිල්ලයි. නොකරපු දේවල් ගැන පසුතැවෙනවා, කරපු නොකරපු හොඳ ගැන පසුතැවෙනවා, කරපු වැරදි ගැන පසුතැවෙනවා. ඒකට තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කිව්වේ. සමහර විට අපිට හොඳ දෙයක් කරන්නට බැරි වුණා නම් ඒ ගැන අපි පසුතැවීමටපත් වෙනවා. අපරාධයේදී මට කරන්න තිබුණා. ඒ විදිහට ගොඩක් කල්පනා කරනවා අපි. මට ඒ දේ මේ විදිහට කරන්න තිබුණා, මට ඒක තව ටිකක් මේ විදිහට හොඳට කරන්න තිබුණා. ඒ විදිහට කල්පනා කරනවා. ඒ වගේම අපි වැරද්දක් කළාට පස්සේ මට
මේ වරදට විදුහල්පතිතුමාගෙන් දඬුවම් ලබන්න වෙයිද? එහෙම නැත්නම් දෙමව්පියන්ට මේ කාරංචි වෙලා මට දඬුවම් ලබන්නට සිද්ධ වෙයිද? ඔය විදිහට අපි කල්පනා කරනවා. එහෙම කල්පනා කරන්නේ උද්දච්ච කුක්කුච්ච හිතේ විසිරුණු ස්වභාවය නිසා, හිතේ නොසන්සුන්කම නිසා, හිතේ තියෙනා වූ සිතිවිලිවල නොසන්සුන්කමට තමයි උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ. හරි. ඊළඟ නීවරණ ධර්මයක් අපි කතා කරමු. ඒ තමයි පස්වෙනි නීවරණ ධර්මය විචිකිච්ඡාව. පස්වෙනි නීවරණ ධර්මය පංච නීවරණ වල නීවරණ ධර්ම පහයි. ඒ පහම මේ වෙද්දි අපි කතා කරලා තියෙන්නේ විචිකිච්ඡාව. විචිකිච්ඡාව තමයි පස්වෙනි නීවරණ ධර්මය. මම නැවත නැවත ඒ වචනේ පාවිච්චි කරන්නේ ඔබට මතක තබා ගන්නට පහසුවක් වෙන නිසා. විචිකිච්ඡා නීවරණ ධර්ම, නීවරණ ධර්මයේ විචිකිච්ඡාව. බොර ජලයේ කිසිවක් පැහැදිලිව නොපෙනේ. ඉන් අප තුළ උපදින්නේ සැකයයි. එසේම විවිධ කරුණු පිළිබඳ සිතෙහි සැකය හෙවත් විචිකිච්ඡාව ඇති විට මතකය අවදි නොවේ. එහෙනම් අපි ඉස්සෙල්ලා සිහිපත් කළා කැළඹුණු ලිඳක ඇතුළ පේන්නේ නැහැ වගේ. කැළඹුණාට පස්සේ අපේ හිත තුළ තියෙන අකුසල ධර්ම ක්‍රියාත්මක වෙන වැරෙන්න හොඳ දේවල් මතකයට ගන්නට බෑ. ඒ වගේම තමයි බොර වෙලා තියෙන ජලයේ කිසිවක් අපිට පේන්නේ නැහැ. ඒ වගේ අපේ හිත සැකෙන් තියෙනකොට අපිට සැකයක් විතරයි ඇති වෙන්නේ. ඉන් අප තුළ උපදින්නේ සැකයයි. එසේම විවිධ කරුණු පිළිබඳ සිතෙහි සැකයෙහිවත් විචිකිච්ඡාව. හිතේ පවතින විවිධ දේවල් පිළිබඳව ඇතිවෙන්නා වූ සැකයට තමයි විචිකිච්ඡාව කියලා කියන්නේ. එහෙනම් නීවරණ පහම අපි ඒ විදිහට බැලුවා. කාමච්ඡන්ද පළවෙනි නීවරණ ධර්මය. ඊළඟ නීවරණ ධර්මය ව්‍යාපාද. ඊළඟ නීවරණ ධර්මය තීන මිද්ද. ඊළඟ නීවරණ ධර්මය උද්දච්ච කුක්කුච්ච. ඊළඟ නීවරණ ධර්මය විචිකිච්ඡා. ඊළඟ නීවරණ ධර්මය විචිකිච්ඡා. ඉතින් මේ විචිකිච්ඡා කියන නීවරණයත් එක්ක පංච නීවරණම අපිට මේ වෙනකොට පුළුවන් වෙන්නට ඕන. නීවරණ ධර්ම පහයි. සිත කිලිටි කරන කුසල් සිත්වලට බාධා කරන සිතුවිලි වලට තමයි නීවරණ කියලා කිව්වේ. එක්තරා බ්‍රාහ්මණයෙක් ඇවිල්ලා අහපු ප්‍රශ්නයකට ලබා දෙන පිළිතුරක් විදිහටයි බුදුරජාණන් වහන්සේ මේ පංච නීවරණ ධර්ම උදාහරණ මගින්, උපමා මගින් දේශනා කළේ. කාමච්ඡන්දය උපමා කරලා තියෙන්නේ ජලයට යම්කිසි වර්ණයක් එකතු කළා හා සමානයි කියලා. කාම වස්තුන් කෙරෙහි ආසාව බහුලව පැවතීම තමයි කාමච්ඡන්දය කියලා කියන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමා කළේ ව්‍යාපාදය, දෙවනි පංච නීවරණ ධර්මයේ නීවරණ ධර්මයේ. සිතෙහි තරහව තමයි ව්‍යාපාදය කියලා කියන්නේ. ඒක උපමා කරලා තියෙන්නේ ජලය රත් වෙලා උතුරන අවස්ථාවකට. අපේ ඊළඟට තීන මිද්ද නීවරණ ධර්මය. තීන මිද්ද නීවරණ ධර්මය උපමා කරලා තියෙන්නේ ජලෙහි පාසි වලට. ඒ වගේම සිතෙහි නිදිමත ගතිය, සිතිවිලිවල උදාසීනකමට තමයි තීන මිද්ද කියලා කියන්නේ. උද්දච්ච කුක්කුච්ච හතරවෙනි පංච නීවරණ ධර්ම වලින් නීවරණ ධර්මය. මේක උපමා කරන්නේ ජලය කැළඹිලා තියෙන අවස්ථාවකට, කැළඹුණු වෙලාවක කිසිම දෙයක් පේන්නේ නැහැ වගේ කියලා. උද්දච්ච කුක්කුච්ච කියලා කියන්නේ හිතේ නොසන්සුන්කම, සිතිවිලිවල නොසන්සුන්කම, පසුතැවිල්ල. විචිකිච්ඡා පංච නීවරණ වලින් පස්වෙනි නීවරණ ධර්මය බොර ජලයේ කිසිම දෙයක් පේන්නේ නැහැ වගේ. විචිකිච්ඡාව සැකය කියලා කිව්වා. විචිකිච්ඡාව උපමා කරලා තියෙන්නේ බොර ජලයට, බොර වෙලා තියෙන ජලයට. ඊළඟට විචිකිච්ඡාව නම් අතීත පැවැත්ම, අනාගත පැවැත්ම, අතීත හා අනාගත පැවැත්ම ආදී පිළිබඳ සිතේ ඇති සැකයයි. විචිකිච්ඡාව කියලා කියන්නේ අතීත පැවැත්ම, අනාගත පැවැත්ම, අතීතයේ පැවතිච්ච ආකාරය පිළිබඳව, අනාගතයේ පැවතීම පිළිබඳව, අතීතය හා අනාගතය කියන මේ දෙක පිළිබඳවම සැකය. වෙනසනු සුළු ගතිය හෙවත් අතීත අතිරණාත්මක බව මින් අදහස් කෙරේ.
තීරණාත්මක බව, තීරණයක් නොමැතිකම්. අතීතය ගැන අනාගතය ගැන, අතීතය සහ අනාගතය කියන දෙකම ගැන තීරණ නැත්නම් සැකයෙන් නන්ත සිටින්නේ. අන්න එතනදී තමයි මේ නීවරණ ධර්මය ක්‍රියාත්මක වෙන්නේ. විචිකිච්ඡාව සැකය ඇතිතාක් නිවැරදි අවබෝධයක් නොලැබේ. සැකය ඇතිතාක් අපට නිවැරදි අවබෝධයක් ලබා ගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඊළඟට මේ සිතිවිලි පහ නිවන ආවරණය කරන, නිවන් මඟ අවුරා දැමීමට හේතුවන බැවින් නීවරණ ලෙස හැඳින්වේ. අපිට වැදගත් වෙනවා විභාගයේදී මේ කරුණට අවධානය යොමු කරන්නට ඕන. ඒ තමයි ඇයි පංච නීවරණ ධර්මවලට නීවරණ කියලා කියන්නේ කියලා කියනවා. මේ සිතිවිලි පහ කාමච්ඡන්ද ව්‍යාපාද තීනමිද්ධ උද්ධච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන පහම නිවන ආවරණය කරන, නිවන් මඟ අවුරා දැමීමට හේතුවන බැවින් නීවරණ ලෙස හැඳින්වේ. නිවන ආවරණය කරන, නිවන් මඟ අවුරා දැමීමට හේතුවන බැවින් නීවරණ ලෙස හැඳින්වේ. නිවන ආවරණය කරනවා, නිවන් මඟ අවුරා දානවා. කාමච්ඡන්දේ කාමාසාවන්තියෙද්දී නිවන ලබන්න බැහැ. නිවන් මාර්ගයේ වහලා අපිට කාමාසාව පදනම් කරගත්ත අකුසලවලට අපේ හිත යොමු කරවනවා. එතනින් අපිට නිවන් අවබෝධ කරගන්න යන්න තියෙන මාර්ගයේ වහලා ඒ විදිහට අපිට බාධා කරනවා. ව්‍යාපාදයේ ද්වේෂ සහගත සිතිවිලි වලින් නිර්වාණ අවබෝධයට යන්නට තියෙන පාර වහලා අකුසල කර්ම සිද්ධ කරන්නට, වැරදි කරන්නට, ගහගන්නට, බැනගන්නට අපේ හිත යොමු කරවනවා. තීනමිද්ද උදාසීනකමක් ඇති කර බණ භාවනාදී කරනකොට, උත්සාහයෙන් වැඩ කරනකොට අපේ හිත වහලා අපේ හිතට අකුසල ධර්ම ගෙනල්ලා දීලා අපේ හිත උදාසීනත්වයට පත් කරනවා, අපේ හිත කම්මැලි කරනවා. ඊට පස්සේ උද්දච්ච කුක්කුච්ච අපේ හිතේ නොසන්සුන්කම ඇති කරනවා, විසිරුණු ස්වභාවයක් ඇති කිරීම තුළින් නිවන ආවරණය වෙනවා. ඊළඟට විචිකිච්ඡාව සැකය, තුනුරුවන් කෙරෙහි සැකය, බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්මරත්නය කෙරෙහි, සංඝරත්නය කෙරෙහි, අතීතය කෙරෙහි, වර්තමානය කෙරෙහි, පටිච්ච සමුප්පාදය කෙරෙහි, මේ විදිහට බුද්ධාදී අට තැනක් පිළිබඳව සැකයක් ඇති වෙනවා. මව පිළිබඳ සැකය, පියා පිළිබඳ සැකය, ඒ විදිහට විවිධ සැක ඇති වෙන්න පුළුවන්. මේවා යටපත් වන ප්‍රමාණයට සිත සංවර වන අතර සිත සංවර වන ප්‍රමාණයට නීවරණ යටපත් වේ. මේවා යටපත් වෙන ප්‍රමාණයට හිත සංවර වෙනවා. කාමච්ඡන්දේ නැති වෙන තරමට අපේ හිත සංවරයි. ව්‍යාපාදේ නැති වෙන තරමට අපි සංවරයි. අපි හොඳ දරුවෝ බවට පත් වෙනවා. තීනමිද්ද අපේ හිතේ උදාසීනකම නැති වෙන තරමට අපි හරිම සංවරයි. අපි හරිම බුද්ධිමත්. අපි හැම දෙයක් පිළිබඳව හොඳින් හිතලා කටයුතු කරන හොඳ උද්‍යෝගමත් අය බවට පත් වෙනවා. උද්දච්ච කුක්කුච්ච නොසන්සුන්කම අපේ හිතේ නොසන්සුන්කම නැති කරගත්තම, සන්සුන්කම ඇති කරගත්තම සංවරකම ඇති වෙනවා අපේ හිතේ. විචිකිච්ඡා අපි සැක කරන තරමට සියලු දේ පිළිබඳවම, මුළු ලෝකයේ පිළිබඳවම අපිට සැකයක් තමයි පවතින්නේ. ඒකත් අපේ නිවන් මාර්ගයටත්, නිවන් ගමනටත් ලොකු බාධාවක් වෙනවා. ඒ වගේම අධ්‍යාපනය ලබන අපිට අධ්‍යාපනයටත් ලොකු බාධාවක් වෙනවා. එහෙමනම් අපි සාකච්ඡා කරන්නට යෙදුනේ ගෙදර ඉඳන් ඉගෙන ගනිමු කියන තේමාව යටතේ සාමාන්‍ය පෙළ විභාගයට අදාළ 10 ශ්‍රේණියේ බුද්ධ ධර්මයේ පාඩමේ, බුද්ධ ධර්මයේ පොතේ 4 පාඩමේ කොටසක්, 4 පාඩම අපි බැලුවා. 4 පාඩමේදී කුසල් සිත් වැඩි දියුණු කරමු කියන පාඩම තමයි අපිට කතා කරන්නට තිබුණේ. කුසල් සිත් වැඩි දියුණු කරමු කියන පාඩමේ කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ද, උද්දච්ච කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ ධර්ම මෙතනදී කියනවා. නීවරණ කියලා හඳුන්වන්නේ ඇයි කියලා කෙටි ප්‍රශ්නවලදී ප්‍රශ්න ගොඩක් හැදෙන්නට පුළුවන්. ඉතින් ওই විදිහට තියෙන පළවෙනි කොටස, එක කොටසක් තමයි
සාකච්ඡා කළේ. ඊළඟ කොටසේදී අපි සමත භාවනාව ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. භාවනාව පිළිබඳව සාකච්ඡා කරන්නට අදහස් කරනවා. ඉතින් මේ පාඩම ඔබට වැටහෙන්නට ඇති, තේරෙන්නට ඇති කියලා අපි විශ්වාස කරනවා. ඔබට නොතේරෙන තැනක් තියෙනවා නම්, ඔබට දැනගන්නට යම් කිසි දෙයක් තියෙනවා නම් පහතින් කමෙන්ට් කරන්නට පුළුවන්. එතකොට අපිට පිළිතුරු ලබා දෙන්නට පුළුවන්. අපි උත්සාහ කරන්නේ ඔබට නොතේරෙන තැන්, ඒ වගේම පොත් අරගෙන කියවන්නට කම්මැලි නම් මේවා නරබලා මේ තුලින් අත්දැකීමක් ලබා ගන්න ගමන්ම ඔබට කෙටි සටහන් සකස් කරගන්න, නිර්මාණය කරගන්න, ඒ විදිහට තමයි, ඒ දේවල් සඳහා තමයි මේ විදිහට අත්වලක් සපයන්නේ පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාව තුලින්. එහෙමනම් ඊළඟ පාඩමින් හමු වීමේ බලාපොරොත්තු වෙමි. පාඩමින් සමුගන්නවා ඔබට. තෙරුවන් සරණයි.